ආයුබෝවන් නැනස YouTube channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා ආරම්භයේදී මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම තමයි like කරන්න comment කරන්න අපේ නවතම video ඔබ වෙත ගෙන්ව ගන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයට අයත් පොඩි දුව පද්‍ය පම්තේ පිළිබඳව මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් රචිත මෙම පද්‍ය පම්තිය දරිද්‍රතාවය මත අසරණ භාවයට පත් වූ නිර්ධන පම්තියේ පීඩාකාරීත්වය නිරූපණය කිරීමට දරන ලද උත්සාහයක් වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී නූතන සමාජය තුළ ඇති පම්ති විෂමතාවය නිරූපණය කිරීමත් එම පම්ති විෂමතාවය නිසා පීඩාවටපත් පීඩිත පම්තියේ ළමා පරපුරෙහි ශෝකාන්තය ඉස්මතු කිරීම කවියාගේ ප්‍රධාන අරමුණව පැවති බව පද්‍ය පම්තිය අධ්‍යයනය කිරීම තුළින් අපට අවබෝධ කරගන්න පුළුවන්. අපේ දැන් පද්‍ය පම්තියේ ආරම්භක කවිය කෙරෙහි අවධානය යොමු කරමු. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මේ ඔබ මට ඇමතුවේ පොඩි දුවේ කියලා ජීවිතයේ පළමු වරට තනි උණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කීවේ ලිසි කියලා දරිද්‍රතාවයේ මුල් කරගත් පීඩිත පම්තියේ දරුවන් මෙහිකාර සේවයට යොදා ගැනීම නිසා ළමා ලෝකයේ බිඳ වැටීම හා ළමා ශ්‍රමිකයන්ගේ ජීවිතේ දුක් මුසු බව හෙළි කරයි. මෙම කවි පම්තියට අනුව කතකියා මෙහිකාරියක වන අතර ඇය වෙනත් ප්‍රදේශයක මෙහිකාර සේවයට යාමත් සමග මවගේ සෙනෙහස අහිමි වී ඇත. තමාගේ මව ගෙදරින් පිටවීමට පෙර තමාට පොඩි දුව ලෙස ඇමතුවද ඇය ගෙදරින් පිටවීමෙන් පසුව ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්වල විපර්යාසයට පත්වන ආකාරය කවියා කවි පම්තිය අවසානයේ දක්වාම නිරූපණය කරයි. විටක ලිසි ලෙසත් තව විටක වැඩකාරියක් ලෙසත් තවත් විටක ආයම්නා හා කුස්සි අම්මා වශයෙන් ඇයට විවිධ විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවේ. මෙලෙස විවිධ විපර්යාසයන්ට භාජනය වන ඇයගේ ජීවිතයෙන් ළමා ලෝකයේ වින්දනයන් ඈත්ව යන ආකාරයත් ඇයගේ ජීවිතයේ පවත්නා ශෝකාන්තයත් මොනිකා රුවන්පතිරණ ඉතා සරල භාෂා රටාවක් භාවිතා කරමින් ඉදිරිපත් කරයි. මෙම කවියෙහි පවුලේ බර අඩු කරන්න යන යෙදුම මගින් කවියා දරිද්‍රතාවය මත පීඩාවට පත්ව ඇති නිර්ධන පම්තියේ ශෝකාන්තය නිරූපණය කිරීමට උත්සාහ දරා තියෙනවා. කවියා මෙහි දුරු රටක යනුවෙන් පෙන්වා දී ඇත්තේ විදේශ රටක යන අර්ථය නොවන අතර ඇය ජීවත් වූ ප්‍රදේශයෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශයක බව පද්‍ය පම්තියේ රසවිඳීම මගින් පැහැදිලි වේ. අපි දැන් පද්‍ය පම්තියේ දෙවැනි කොටස කෙරෙහි අවධානය යොමු කරමු. අතින් හිසින් පර උසුලන් පාර දිගේ මන් යනකොට දකින කෙනෙක් මට කීවේ ඒ වැඩකාරිය කියලා පොඩි දරුවෙක් අතින් අරන් පාසලකට මන් යනකොට එතන හිඳින අය කීවේ බේබිගේ අම්මා කියලා ඇය කුඩා දැරියක වුවද මහගෑණියක ලෙස ඇයට වැඩ කිරීමට සිදුවෙයි. දරිද්‍රතාවය මත සමාජ පත්ලට මැද වැටුණු ඇයගේ දුක්ඛිත ජීවිතයේ යථාර්ථය කවියා මෙම කවිය තුළින් නිස්මතු කරයි. පොඩි දුව ලෙස ආදරණීය නාමයෙන් ආමන්ත්‍රණය ලැබූ ඇය විටක වැඩකාරිය ලෙසත් තවත් විටක ආයම්මා ලෙසත් ආමන්ත්‍රණය කරන්නට විය. නමුත් ඇයද කුඩා දැරියකි. සමාජයේ ඇති නැති පරතරය පදනම් කරගනිමින් දුක්ඛිත තත්වයට පත්
ඇයිගේ ජීවිතයෙහි යථාර්ථය කිවිඳිය මේ තුලින් ප්‍රතිනිර්මාණ කරයි. අපි දැන් පද්දපම්තේ ඊළඟ කවිය කෙරෙහි අවධානය යොමු කරමු. කෑම බීම උයා පිහා මන්දර දිය අදින කලට දකින සියලු දෙනා කීවේ ගෙදර කුස්සි අම්මා කියලා. ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇලුණාම තව මත් සිහිනෙන් ඔබ මට කියන්නේ පොඩි දුවේ කියලා. දරිද්‍රතාවයේ මත ජීවිතේ ජීවත් කරවීමට ඇයට තම ළමා ලෝකයේ අතහැරීමට සිදු වී මෙලෙස අසරණ භාවයට පත් වූ ඇයට මව් සෙනෙහස ලැබුණේ සිහිනින් පමණක් බව කතුවරයා හදවත කම්පා කරන අයුරින් ඉදිරිපත් කරයි. කවි පම්තිය මෙලෙස හදවත කම්පා කරන අයුරින් අවසන් කරන කවියා පෙන්වා දෙනුයේ ළමයින්ට තම ළමා ලෝකයේ අත්විඳීමට දිය යුතු බවත් ඔවුන් ළමා ශ්‍රමිකයන් ලෙස භාවිතා කිරීම නුසුදුසු බවත්ය. මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් රචිත ඔබේ යෙහෙළිය ඇය ගැහැණිය යන පද්‍ය සංග්‍රහයෙන් උපුටාගත් පොඩිතුව පද්‍ය පම්තිය සරල භාෂා රටාවක් මෙන්ම සිව්පද ආකෘතියක් අනුව රචිත මෙම පද්‍ය පම්තිය 70 දශකයේ ලංකා සමාජයේ යථාර්ථයේ විනිවිද දකින ආකාරයක් දකින්න පුළුවන්. සරල භාෂා රටාවක් යොදා ගනිමින් ළමා ශ්‍රමණිකයන් ලෙස භාවිතා කිරීම නිසා ඔවුන්ගේ ජීවිතය තුළ ළමා රසවින්දනයන් නැත්වීමත් ඔවුන්ගේ ජීවිතයේ දුක්ඛිත භාවයත් කවියා අපූර්වාකාරයෙන් නිරූපණය කර ඇත. එවගේම තමයි පද්‍ය පන්තිය පිළිබඳව අපි කතා කරන ලද තොරතුරු මඟින් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේදී ආරම්භයේදී මතක් කළාසේම අවසානයේදීත් මතක් කරනවා. අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, අපේ නවතම වීඩියෝ ඔබ වෙත ගෙන්ව ගන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා.